මාතර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයක් සමග මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ගඟතුර තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ සහ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරමාර පිටාර ගැලීම හේතුවෙන් තමයි මෙම ගඟතුර නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඊයේ රාත්‍රියේ නිවාස මතට පස්කඳු කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මාතර ආපදා කළමනාකරණ ඒකකය අප සමග කියා සිටියා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රසක් මේ වන විට ජලයේ යටව පවතිනවා. එම මාර්ගවල ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවයි පවතින්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන නිල්වලාගඟේ ඉහළ ජලධාරා ප්‍රදේශවලට මෙම අවස්ථාව වන විටත් වැසි ලැබෙමින් පවතිනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව ආපදාවට පත්වුවන්ට සාහන සැලසීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ක්‍රමයෙන් වැඩි වන ආකාරයක් තමයි අපට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉදිරියේත් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙන මේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා රසුන් දහනායක මාතර සිට.